සුබ දවසක් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා තවත් එක දවසක් තමයි ඔයාලා මේ දකින්නේ අද නම් සෙනසුරාදා අද මට නිවාඩු ඉතින් මරිනට නම් අද පන්ති තියෙනවා සෙනසුරාදා කියලා කියන්නේ ඉතින් මගේ ක්ලීනින් වැඩ ටිකක් මම කරගන්න දවසක් නිවාඩු දවසක තමයි මම මේ වගේ දේවල් ගොඩක් වෙලාවට කරගන්නේ සතියකට එක වතාවක් අනිවාර්යයෙන්ම ෂීට් මාරු කරනවා. ගොඩක් වෙලාවට මම සිකුරාදටත් මේ වැඩ කරන වෙලාවල් තියෙනවා. ඉතින් මට ඊයේ කරගන්න බැරි නිසා අද මේ ෂීට් එක ඔක්කොම මාරු කරන්න කියලා හිතුවා. එළියෙත් ඉතින් හොඳටම අවුව වැටිලා තියෙනවා අද. මම මේ වැඩ ටික කරන අතරතුරේ මරින මූණ හොදගෙන උදේට කෑම කනවා මොකද එයාට අද පන්ති තියෙන හින්දා මම මේ ඇඳට පාවිච්චි කරන ස්ප්‍රේ එක ගැන ගොඩක් අය අහලා තිබුණා ඒ නිසා තමයි මේ පෙන්වන්න හිතුවේ මේක කොට්ට මෙට්ටට වගේම කුෂන් පුටු වලට ඒ වගේම ඇඳුම් වලට ජැකට් වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට හොදන්න බැරි ජැකට් වර්ග තියෙනවා නම් මේ ස්ප්‍රේ එක පාවිච්චි කරන්න පුළුවන් මම නම් මේක සපත්තු වලටත් පාවිච්චි කරනවා මරිනත් ඉතින් කෑම ටික කාලා ගිහින් ලෑස්ති වෙලා ආවා. දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ මට කියලා කුණ්ඩෙ බැඳ ගන්න. දැන් ඉතින් අපිට ටික ටික සීතල හින්දා අද්දික එකක් තමයි අද මරිනා ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. එළියේ අහුවක් වැටුණත් පුංචි සීතල ගතියකුත් තියෙනවා. මරින ගියාට පස්සේ දොර ලොක් කරන්න ඕන හින්දා මං එයාව යවලා තමයි ඉතුරු වැඩ ටික කරන්නේ. එයා ගියාට පස්සේ ඉතින් මම දැන් ස්ප්‍රේ කරපුවත් දැන් වේලිලා තියෙන හින්දා අලුත් ෂීට් එකක් මම දැන් මාරු කරලා ඇඳ හදාගන්නයි මේ ලෑස්ති වෙන්නේ. මරිනා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මට එයා උදව් කරනවා. අද ඉතින් මම තනියම තමයි මේ හැම දෙයක්ම කරගත්තේ. අස් කරගත්තට පස්සේ ඉතින් මගේ ඇඳ තියෙන්නේ මේ විදිහට තමයි. දැන් නම් ඉතින් සම්පූර්ණ කාමරේම පිලිවලක් වුණා වගේ ඇඳ මේ විදිහට ලස්සනට අස් කරගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් කෙලින්ම ආවේ සාලෙට මරිනා රෑ පුරෝගෙන එහෙමම දාලා ගිහින් නිදාගෙන මං කිව්වනේ අද හොඳ අවුවක් වැටිලා තියෙනවා කියලා ඒ නිසා මට හිතුණා කුෂන් කවර ටික ඔක්කොම ගලවලා හොදන්න දාන්න මොකද ඉස්සරහට අපිට ටික ටික සීතල හින්දා මේ දේවල් වේල ගන්න හරි අමාරුයි හීටර් තාම මම දාන්න ගත්තේ නැහැ. ගේ ඇතුලේ රෙදි වේල ගන්න චුට්ටක් මේ දවස්වල නම් මට හරි අමාරුයි. ඉතින් මේ පුටුවල කුෂන් කවර ටිකක් මට හිතුණා ගලවලා හොදන්න. ඉස්සරහට එන්නේ සීතල කාලේ හින්දා දැමම මේ ටික හොදලා දාගත්තා නම් ඉතින් ලේසි කියලා හිතුවා. අද ඉතින් අවුව සැරටම තියෙන හින්දා මේ ටික ගලවලා හොදන්නයි යන්නේ.
පුටුවලටත් මම හොඳින් ස්ප්‍රේ කරා. දැන් ඉතින් අර කුෂන් කවර ටික වේලෙනකම්ම ඉන්න ඕනේ. ඉතින් මං හිතුවා ඊට කලින් මේ ගෙදර සම්පූර්ණම වැකියුම් කරගන්න. සතියෙ දවස්වල නම් උදෙම නැගිට ගමම්ම මූණ හොදගෙන කෙලින්ම යන්නේ පහන තියන්න. සෙනසුරා දිරිද වෙනකොට චුට්ටක් ඉතින් වෙනස් වෙනවා. අද මට මූණ හොදගන්න චුට්ටක් පරක්කු වුණා. ගේ ඔක්කොම අස්කර්ල ඉවර වෙලා තමයි මූණ හොදගෙන මම පහන තිබ්බේ. මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්නකොට රෙදි ටිකත් හේදිලා ඉවරයි. දැන් තියෙන්නේ එළියට අරගෙන ගිහිල්ලා මේ ටික වේලෙන්න දාන්න. රෙදි ටික ඔක්කොම වේලෙන්න දාලා ඉවර වෙලා මට හිතුණා මගේ වගාවේ තත්ති චුට්ටක් ඔයාලට පෙන්වන්න. මේ පැල ටික මම ගලවලා දැම්මේ නැත්තේ මේ විදිහට වම්බටුවේම හැදිලා තියෙන හින්දා. මිරිස් උනත් සෑහෙන්න හැදිලා තියෙනවා. තව ටික දවසක් මේ විදිහට මේවා ටික තියන්න කියලා මට හිතුණා. බලන්නකෝ මේ බෙල් පෙපේම හැදිලායි තියෙන්නේ. ඉතින් මේක රතු පාට බෙල් පෙපේකක්. මේක පාට වේද කියලා කියන්න කොහොමද දන්නේ නැහැ. ඒ වුණාට ටික දවසක් තියලා බලන්න හිතුණා මට. හරිම දුකයි ඉතින් මේ එළවලු වගාව දකින්නකොට. ආයෙත් ඉතින් ලබන අවුරුද්දේ තමයි ආයෙ අලුතින් පැල හිටවලා එළවලු හදාගන්න ඕනේ. අපිට ඉතින් සීත කාලේ පටන් ගත්තාම මේ දේවල් කොහොමත් එළිය හදන්න බෑ. ඉතින් මේ පුංචි පුංචි මිරිස් හැදිලා තියෙන හින්දා තමයි මම මේ පැල ටික ගලවලා දාන්නේ නැතුව මේ විදිහටම ටික දවසක් තිබ්බේ. කොහොමත් අපිට හිම වැටෙන්න තව කාලයක් තියෙන හින්දා එතකම් මම මේක චුට්ටක් එළියේ තියනවා කියලා හිතාගත්තා. ඊයේ මම වැඩට ගිහිල්ලා එනකොට අපේ වැඩ කරන තැනේ ජපනි සැන්ටි කෙනෙක් මට මේ වගේ කොළ වර්ග ටිකක් ගෙනලා දුන්නා. මේ ඔයාලා දකින්නේ සේර. සේර කිව්වට මේ සේර කොළ. ඉතින් මේ වගේ ಜಾති දෙක තුනක් එයා මට ගෙනලා දුන්නා. එයා නම් කිව්වේ මේ සේර කොළ පොඩියට කපලා වේලලා තේ වගේ හදලා බොනවා කියලා. ඒ වගේම තයිම් මට ගෙනලා දුන්නා. මේ ඔක්කොම herbs වර්ග. ඉතින් මේ වගේ ಜಾති හතරක් පහක් මට එයා ගෙනල්ලා දුන්නා. මේකේ මං හිතන්නේ ඔරිගානෝ තිබුණා.
ඉතින් ඇත්තටම මම ගොඩාක් කැමති මේ වගේ කොළ වර්ගවලට. ඒ නිසාම තමයි එයා මට මේ දේවල් ගෙනල්ලා දුන්නේ. මේ කොළ වර්ග ටික ඔක්කොම හොදලා පැත්තකින් තිබ්බා. ඉතින් මට හොඳටම බඩගිනි. මට උදේට කන්න සම්බෝස ටිකක් හදාගන්න තමයි යන්නේ. ගෙදර උදේට කන්න පාන් මුකුත් තිබුණේ නැහැ. මොකද අද සෙනසුරාදා නේ. ඉතින් හෙට තමයි ගිහිල්ලා අරගෙන එන්න ඕනේ. ඉතින් සම්බෝස ටිකක් තිබුණා. මට හිතුණ සම්බෝස ටිකක් හදලා කොෆි එකක් හදාගෙන බොන්න. මම හැම වෙලේම කොෆි බොන කෙනෙක් නන් නෙමෙයි. ඒ වුණාට ඉඳලා හිටලා මට ඉතින් කොෆි එකක් බොන්න ඕනේ කියලා හිතන වෙලාවලු තියෙනවා. අද ඉතින් මම ගෙදර තනියමනේ. මේ විදියට තමයි මගේ උදේ කෑම එක මම ලැස්ති කරගත්තේ. ගෙදර වැඩ ඔක්කොම කරලා උදේට කෑම කාලා ගන්නකොට වෙලාව 12ත් උනා. මරින 12ට පන්ති ඉවර වෙනවා. ඉතින් 12යි කාලා 12යි 20 වෙනකොට එයා එන නිසා මම දැඩිපිටි ගාලා ඉක්මනින්ම හදාගන්න පුළුවන් කෑම ටිකක් ලැස්ති කරගන්න ඕනේ. කලින් සතියේ අඹරපු මස් වලින් හදාගත්තු ස්කුනි වර්ගයක් තිබුණා. මේකත් මීට් බෝල් වගේ තමයි. ඉතින් මං ඒක ෆ්‍රීසර් කරලායි තිබුණේ හදිසියකට කෑමකට ගන්න බලාගෙන. අද මට ලොකු වෙලාවක් නැති නිසා මං ෆ්‍රීසර් එකෙන් ඒක අරගෙන පොඩියට කපලා ආයෙත් චුට්ටක් ෆ්‍රයි කරගන්න හිතුවා. මේ විදියට පෙති කපලා මේ වගේ තාච්චියට තෙල් චුට්ටක් දාලා හදලා කනකොට හරිම රසයි මේක. මේ විදියට දෙපැත්තම ලස්සන පාටක් ආවහම හරිම රසයි මේක. ඉතින් මේක මේ විදියට ප්ලේට් එකට මම දාගෙන මේකට චුට්ටක් පැණි රස හිටින විදියට සෝස් එකක් හදාගත්තා. මං කිව්වනේ මේක මීට් බෝල් වගේ කියලා. අන්න ඒකට ගැළපෙන විදියට සෝස් එකකුත් මේකට මම හදාගත්තා. ඒ වගේම ගෙදර තිබුණු රාබු පිකල් ටිකකුත් අරගත්තා මේකත් එක්කම කන්න. මේ කෑම ටික ඔක්කොම ලෑස්ති කරගන්නකොට 12:00 පව් වෙලයි තිබුණේ. මම බැලුවා මොකදද මරින තාම නැත්තේ කියලා. ඊට පස්සේ වෙලා බලනකොට 12:40යි. ජනේලේ ඇරලා බලනකොට ඔන්න ළමයි ටික දැන් තමයි පන්ති ඉවර වෙලා එන්නේ. පේනවද මරිනත් ඔය එන ගමන්. මමත් බැලුවා මෙයා මෙච්චර පරක්කු මොකද කියලා. වෙනදාට 12ට පන්ති ඉවර වුණාම ගෙදර 12යි කාල වෙනකොට එනවා. ගෙදර ආවට පස්සේනේ අහලා බැලුවේ ඇයි මෙච්චර පරක්කු කියලා. එතකොට තමයි මරිනා කිව්වේ අද 12:00 වෙනකම් පන්ති කියලා. ඒ හින්දා තමයි පරක්කු වෙලා තියෙන්නේ. එයා දැක්කේ නෑ මම ජනේලෙන් බලන් ඉන්න එක. ඔකයිරි. ඔසපත්ත නෑ. මොන දෙසොන දෙකක් කතනෝ? ජෙනිය හැමද. ආ සෝනන්ද. යුනිටි ජනකට මරිනගෙන් අහනකොට තමයි කිව්වේ 12:00 වෙනකම් පන්ති තිබ්බ කියලා. ආව ගමන් ඉතින් අත හොඳින් පිරිසුදු කරගෙන කෑම කන්න ආවා මරිනා. මම මුලින්ම එයාට විතරයි කෑම ටික බෙදලා දුන්නේ කන්න. මොකද මම උදේ සමපෝස කාපු හින්දා මට ලොකු බඩගින්නක් තිබ්බේ නැහැ. ඒ වුණාට මාත් බත් චුට්ටක් බෙදාගෙන කන්න ගත්තා එයත් එක්ක වාඩි වෙලා. මේ වගේ දවස්වලට විතරයි මේ විදියට වාඩි වෙලා එකට කන්න ලැබෙන්නේ අපිට. ඒ නිසාම තමයි මම බඩගින්නක් නැතත් චුට්ටක් වින්නේ කෑම බෙදාගෙන මරිනත් එක්ක කතා කර කර කෑම එක කෑවා. උදේ හදපු සමපෝස තුනෙනුත් මම දෙකයි කෑවේ. සමපෝස දෙකයි කොෆි එකයි බිව්වහම බඩ පිරුණා. මං චුට්ටක් පරක්කු වෙලා තමයි උදේට කෑවේ. ඒ නිසා තමයි ලොකු බඩගින්නක් මට තිබෙන්නේ නැත්තේ. දෙන්නම දවල්ට කෑම කාලා ඉවර වෙලා ඒ අතින්ම පිඟන් කොප ටිකත් හොදගෙන
වටපිටාවත් අස්පස් කරලා දැම්මා. මං කවදාවත් සිංක් එකේ පින් අංකෝප්ප එකතු කරලා තියාගන්නේ නැහැ. එවෙලෙන් එවෙලට අනිවාර්යයෙන්ම මේ දේවල් හොදගන්නවා. හොදලා වේලිච්ච ගමන් කබට් වලටත් මම දාන්න අමතක කරන්නේ නැහැ. මට හම්බුණු කොළ වර්ග ටිකක් මම මේ විදිහට හොඳින් හොදලා වතුර පෙරෙන්න තිබ්බ ටිකක් වෙලා අනේ පව් මරිනට අද එකහමාරට පියානෝ ක්ලාස් තියෙනවා වෙනතට නම් එයා පන්ති ගින් ඇවිල්ලා ටිකක් වෙලා යාට ඉන්න කාලේ තියෙනවා අද නම් ඉතින් ගෙදරාවේ 12:40ට නිසා ලොකු කාලයක් තිබ්බේ නැහැ කෑම ටික කාලා ටිකක් වෙලා ඉඳලා පන්ති යන්න ගියා යා ඉතින් මගේ සෙනසුරාදා දවස මෙන්න මේ විදියට තමයි ගත වුනේ මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න